කොහොමද දුවේ පුතේ ඔයාලට මේ දවස්වල ගෙදරටම වෙලා පරිස්සමින් ඉන්නව නේද? ගෙදරට වෙලා ඉන්න ඔයාලට ලස්සන කන්දරයක් කියලා දෙන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඔයාලා ආසයි නේද? ලස්සන කතන්දර අහන්න. මම අද ඔයාලට කියලා දෙන ඒ ලස්සන කතන්දරයේ නම තමයි මේ මොකක්ද මේ? පුංචි කූඹි යාළුවෙක් වටා ගෙතුණු මේ ලස්සන කතන්දරය ලියලා තියෙන්නේ චම්මි ඉරේෂ නැන්දා. ඒ වගේම මේ කතා පොතේ ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ ලස්සන චිත්‍ර ඇඳලා තියෙන්නේ ඉමේෂ එදිරිසිංහ කියන නැන්දා. එහෙනම් අපි කතාව අහමු නේද? කුමි අමුතු දෙයක් දැක්කා. අමුතු කියලා කියන්නේ පුතේ වෙනස් දෙයකට. එහෙමත් නැත්නම් වෙනදා දැකලා නැති දෙයක් වෙන්නත් පුළුවන්. ඒක සීතලම සීතලයි. ඒකෙන් එයාවත් වෙනුණා. කුමි මොකක්ද දකින්න ඇත්තේ? ඒක සීතලම සීතලයිලු. ඒකෙන් එයාවත් පේනවලු. මොකක් වෙන්න ඇතිද ඒක? අපි බලමුකෝ. ගෙදර ගෙනියමු කියලා කිව්වා. යාළුවෝ කැමති වුණා. සීතල නිසා අත් මේස් හදාගත්තා. ඒක හරිම බරයි. හැමෝටම මහන්සි. විවේක ගන්න හිතුවා. එයාලා කොහොම විවේක ගන්න ඇතිද? අපිට මහන්සි වුණාම අපි මොනවද කරන්නේ? සින්දු අහනවා, නිදා ගන්නවා, වතුර බොනවා, සමහර විට පුංචි කෑමකුත් කනවා නේද? කුමීලත් එහෙම කරයිද? අපි බලමුකෝ. කට්ටියට නිින්ද ගියා. එක පාරටම වෙන්න ඇතිද? එක පාරටම ලොකු වතුරක් ආවා. කුමි ගිලෙන්න යනවා. කුමි ගිලෙයිද? යාළුවෝ බේරගනීවත්ද? යාළුවෝ උදව් කළා. ඔයාලත් යාළුවන්ට කරදරයක් වුණාම උදව් කරනවා නේද? ඔක්කොම ගොඩට ආවා. වෙලා තියෙන දේ හැමෝටම තේරුණා. මොනවද පුතේ වෙලා තියෙන්නේ? කුමි යාළුවෝයි අරගෙන ගිය අයිස් කැට දියවෙලා ලොකු වතුර පාරක් හැදිලා නේද? ලස්සනයි නේද පුතේ කතන්දරය? එහෙනම් දුවේ පුතේ මේ වගේ ලස්සන කතන්දර අහන්න ඔයාලා තවත් කැමති නේද? අපි තවත් දවසක මේ වගේ කතන්දර කියලා දෙන්න බලන් ඉන්නවා. අද මම කියලා දුන්න ලස්සන මේ කතන්දරෙන් ඔයාලා සිත්ගත් තැනක් තියෙනවා නම් ඒ තැන ඔයාලට ලස්සන චිත්‍රයකට නගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තවත් කතන්දර ඔයාලට ගෙදර ඉඳලා ලියන්නත් පුළුවන්. ඔයාලට මේ වගේ ලස්සන කතන්දර කියලා දෙන්නේ Room to Read ශ්‍රී ලංකා ආයතනයේ නැන්දලා මාමලා. හොඳයි, එහෙනම් අපි ආයෙමත් දවසක මේ වගේ ලස්සන කතාවකින් මුණ ගැහිමු.